Hi, hi. හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදාළගෙන ඇවිල්ලා තියෙනවා. මම ඊයේ රෑ කෑමට හදාගත්තේ මොනවද කියලා වීඩියෝ එක. ඉතින් මෙන්න මේ පේන විදිහට ඉන්දියාප්ප, පරිප්පු, කහපොල් මැල්ලු වගේම කරවල හොදි තමයි හදාගත්තේ. ඉතින් ඒ ටික උයාගත්තේ කොහොමද කියලා දැන් බලමු නේද? ඉතින් මෙන්න මේ විදිහට පරිප්පු ටික සෝදලා අරගෙන ලුණු, සුදු ලුණු, කරපිංචි අම්මැලි ස්ටම්පේ ටික කපාගෙන ඒ ටිකත් දාගෙන රම්පේ, මිරිස් කුඩු, තේහඳි එකහමාරක් විතර දානවා මම. ඒත් එක්කම කහ කුඩු තැඹෙන්නේ නැති ප්‍රමාණයට වතුර එකතු කරලා මම දැන් මේ පරිප්පු ටික ලිපේ තියා ගන්නවා. මේ විදිහට ටිකක් කලවම් කරලා මේකෙන් වතුර ටික හිඳුනට පස්සේ තව චූටක් විතර ලිපේ තියන්න ඕනේ. ඇට ටිකක් තාම අමොයි වගේ. මම දැන් හොඳටම තැඹිලා තියෙන මේ වෙලාවේදී මම චුට්ටක් පරිප්පු හදනකොට මෙන්න මේ පේනවා වගේ රොස් කරනවනේ මෙයි. ඒ වුණාට චූට්ටක් අඩිය අල්ලනකන් ටිකක් තියෙනවා රොස් රහ එන්නේ නැහැ මේ තරමට තියෙනකොට. එතකොට කිරි ටික එකතු කරනකොට තව ටිකක් වෙනස් රසක් එනවා පරිප්පු එකේ. මම ඒ රසට ආසෙ හින්දා මම චූට්ටක් විතර එහෙම කිරි ටික දාන්න කලින් චූට්ටක් වතුර ටික හොඳටම හිඳෙන්නම දෙනවා. අර චුට්ටක් හිඳිච්ච ගමන් කිරි ටික දාන්නේ නැහැ. ටිකක් වතුර ටික තෙත ගතිය හොඳටම යනකන් ඉඳලා තමයි කිරි එකතු කරන්නේ. ඉතින් ඔයාලා එහෙම කාලා බලලා නැත්නම් එහෙමත් කරලා බලන්න. ඒක ටිකක් වෙනස් රසක් එනවා. ඉතින් මේ විදිහට හොඳට පරිප්පු ටික දැන් කිරි ටික උතුරනකන් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ මම මේකට ටෙම්පරාදුවකුත් කරගන්නවා. මම මේ කිරි ටිකත් එක්කම ලුණුත් එකතු කරා පරිප්පු එකට. ඒ ටික මට වීඩියෝ කරගන්න බැරි වෙලා. ඒකට මේ වෙලාවදී මම ලුණුත් එකතු කරලා තියෙන්නේ. මේ විදිහට ලුණුත් බලලා දැන් පරිප්පු ටික උතුරලා තියෙන්නේ. දැන් මම මේක ලිපෙන් අයින් කරලා මේකේ ටෙම්පරාදුව හදා ගන්නවා. තෙල් ටික රත් වෙන දීලා ඒකට මම ලුණු එකතු කරගන්නවා. ඒ වගේම වේලපු මිරිස් කලල් ටිකක් එකතු කරගන්නවා. ලුණු ටික හොඳට බැඳෙන්න දෙනවා. ඊගෙන මම මිරිස් කලල් ටිකත් බැඳ ගන්නවා. මේ ටික හොඳට ටෙම්පරාදු වෙන දීලා ටික කැලම් මිරිස් ටිකක් එකතු කරලා පරිප්පු එක ටෙම්පරාදු කරගන්නවා. දැන් ලුණු ටික බැඳලා ඒකට කැලම් මිරිස් චුට්ටකුත් එකතු කරලා මෙන්න මේ විදිහට පරිප්පු එකට දාගන්නවා. එතකොට පරිප්පු එකේ ටෙම්පරාදුවත් හරි. ඊට පස්සේ මම කරවල ටික සෝදලා අරගෙන තියන්නේ. මේක ටිකක් මම දැන් තම්බ ගන්නවා. මොකද ලුණු රස ගොඩාක් තියෙනවා මේකේ. ලුණු ගොඩක් තියෙන නිසා මේක උණු වතුරෙන් ටිකක් තම්බලා ලුණු ගතිය අඩු කරගන්නවා. අපි විනාඩි දෙක තුනක් මේ වගේ තම්බලා එකයි සෝදලා ගන්නවා මම. මේ විදිහට සෝදලා අරගෙන එක කිරි වලින්ම තමයි ලිපේ තියන්නේ. කිරෙන් ලිපේ තියන්න හදන්නේ. ලුණු, රම්පේ, තක්කාලි, කොච්චි කරලක් එකතු කරනවා. ටිකක් මේක සැර කොච්චි කරලක් හින්දා පොඩි වෙන්න කැපුවේ නැහැ. නිකන් හතරට පළල විතරක් එකතු කරගත්ත රතු මිරිස්, කහ කුඩු, ගම්බිරිස් කුඩු චූට්ටක් විතර එකතු කරගන්නවා. ඒත් එක්කම හොඳ මිටිකිරි එකතු කරලා මම මේක ලුණු දාන්නේ නැතුව තමයි මුලින් ලිපේ තියන්නේ. ඊට පස්සේ චුට්ටක් වෙලා නටන්න දීලා රත් වෙනකොට බලනවා ලුණු ප්‍රමාණය කොහොමද කියලා. මොකද මේක ගොඩාක් ලුණු තියෙන කරවල එක. ඒ නිසා මෙහෙම ලිපේ තියලා බලනවා. මේ විදියට මීඩියම් හීට් එකේ තියාගෙන තමයි. ගින්දර ගොඩාක් වැඩි කරගත්තොත් කිරි ටික හිඳෙන එක විතරයිනේ වෙන්නේ. ඒක නිසා මේක හොඳට අපිට රත් කරගන්න ඕනේ නිසා ටිකක් අඩු ගින්දරේ තමයි මම කරවල හොද්ද හදාගන්නේ. දැන් මගේ කරවල හොද්දත් හරි කිරි ටික හොඳට නටනවා. ලුණු චුට්ටක් මදි වෙලා ලුණු ටික මම චුට්ටක් විතර එකතු කරගත්තා. මොකද කලින් ලුණු දැම්මම නැති නිසා.
ලුණු චූට්ටක් විතර දාලා මම මේ විදිහට කරෝල හොද දැන් හදාගෙන තියෙන තක්කාලි ටික හොඳට පොඩි වෙලා මම මේ වෙලාවේදී මම කරෝල හොද දෙලිපෙන් අයින් කරගන්නවා. දැන් මේ යන්නේ ඉඳිආප පිටි ටික අනා ගන්න. ඉඳිආප පිටි පැකට් එකෙන් මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට පිටි ටික අරගෙන ලුණු ටිකක් එකතු කරලා ඇල් වතුර වලින් තමයි මේක අනන්නේ. ඉතින් වතුර ගොඩාක් වැඩි කරගන්න නැතුව අපිට ඉඳිආපට කැමිටික ගන්න පුළුවන් හරි පදමට පිටි ටික අනා ගන්න ඕනේ. මේ විදිහට ටික ටික වතුර එකතු කරගන්න ගමන් මම ඉඳිආප පිටි ටික අනා ගන්නවා. මෙන්න මේ තරමට තමයි මම දැන් අද අරගෙන තියෙන පිටි එකේ පදමෙන්නේ. මෙන්න මේ විදිහට අර මිරික ගන්න ගොඩාක් අත අමාරු වෙන්නේ නැති වෙන ගානට ගොඩාක් අර දියාරුත් නැති වෙන්න මෙන්න මේ ගානට තමයි පිටි ටික අනා ගන්න ඕනේ. දැන් මම ඉඳිආප ටික මිරික ගන්න යන්නේ. ඔයාලා දන්නවනේ මම දැන් ඉඳිආප ස්ටීම් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහටම තමයි හදාගන්නේ. ඉතින් හරි ලේසි, හරි ඉක්මනට හදාගන්න පුළුවන්. ස්ටීම හොදගෙන කරගෙන වද වෙන දෙයක් නැහැ. ඒ වගේමයි ටිකක් අපිට ප්‍රමාණෙන් ලොකු ඉඳිආප හදාගන්න පුළුවන් හින්දා ඉඳිආප වැඩි ප්‍රමාණයක් ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම ඉඳිආප එකේ කිසිම වෙනසක් නැහැ. අර වගේම සොෆ්ට් ගතියට ඉඳිආප තියෙනවා. ඔයාලා තාම මෙහෙම ට්‍රයි කරලා බලලා නැත්නම් හදලා බලන්න. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ තමයි අපි මේක කරගන්නේ. ඉඳිආප ටික මිරිකල මෙන්න මේ වගේ පියනකින් වහන්න ඕනේ. පියනකින් වැහුවහම මේක උඩයට මාරු කරන්න ඕනෙත් නැහැ. යටපැත්ත විතරක් තැඹුණා නම් ඇති, පිටි යමු වෙන්නේ නැහැ. ඉඳිආප අපි අර ස්ට්‍රීම් කරලා හදන ඉඳිආපයක් විදිහටම තියෙනවා. එකම දේ හැබැයි ළඟ ඉන්න ඕනේ. නැත්තම් ඉඳිආප ඉතින් අර රොටි වගේ පිච්චෙන්න පුළුවන්. ඒක හින්දා ළඟම ඉන්න ඕනේ. මොකද මේක ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරියම ඉක්මනට මේ ඉඳිආප එක තැඹෙන හින්දා ඒක අයින් කරන්න බලාගෙන ළඟ ඉන්න ඕනේ. එච්චරයි. මම තවත් ඉඳිආපයක් පෙන්නන්න. මේ විදිහට ප්‍රමාණෙන් ලොකු ඒවා හදාගන්න පුළුවන්. ඒක නිසාම හදන්නේ අර දෙකක් හදනකොට මේක එකක් හදන්න පුළුවන් වගේ. ස්ට්‍රීම් කරලා දෙකක් හදන ප්‍රමාණය මේක එකපාරින් මිරිකලා අපිට හදාගන්න පුළුවන්. ඔය තාමත් හදන ඉඳිආප ස්ට්‍රීම් එකේ විතරක් නම් මේ විදිහටත් හදලා බලන්න. වෙනස් දෙයක් නේ, අලුත් දෙයක් නේ. හදලා බලලා ඔයාලා කැමති වෙයි ඇත්තටම. හරි ඉක්මන් හින්දම. මොකද ගොඩක් අය ඉන්න ගෙදරක නම් මේක හරිම ලේසි. මොකද හරි ඉක්මනට හදාගන්න පුළුවන්. ටිකක් ප්‍රමාණය ලොකු හින්දා කොහොමත් ලේසි. ඉතින් මේ විදිහටම මමගේ ඉඳිආප ටික ඔක්කොම හදාගන්නවා. අන්තිමට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිම සොෆ්ට්. අර අපි ස්ටීම් කරනවායි මෙහෙම හදනවායි කියලා කිසි වෙනසක් නැහැ. ටිකක් ලිප ළඟින් ඉඳගෙන ඉක්මනට හදාගන්න පුළුවන් නම් මේ ක්‍රමයට ඉඳිආප හදන එක හරිම ලේසි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් අන්තිමට මම හදන්නේ මගේ කහපොල් මැල්ලුම. මම පොල් ගාගෙන තියෙන්නේ. පොල් ටිකට මම 3-5 කුඩු ටිකක් එකතු කරනවා. කහ කුඩු, ගම්බිරිස් කුඩු චූට්ටක් එකතු කරගන්නවා. ලුණු කුඩු, රම්පේ, අමුමිරිස්, ලුණු එකතු කරලා. ඔයාලට මේකට අබ ක්‍රීම් තියෙනවා නම් අබ ක්‍රීම් එක එකතු කරන්නත් පුළුවන්. මම අබ ඇට ටික tempura දුවටම එකතු කරන හිඳ අබ ක්‍රීම් එකෙන් එකතු කරන්නේ නැහැ. දැන් මේ ටික හොඳට අනා ගන්නවා. මේ විදිහට අපි අර සම්බෝලයක් අනනවා වගේ හොඳට මේක අනා ගන්න ඕනේ. ඊට පස්සේ මේක tempura දුවක් කරගන්න යන්නේ. මම මැටි වලඳක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට අපැඩ ටිකක් එකතු කරගන්නවා. අපැඩ ටික පුපුරනකොට ලුණු එකතු කරගන්නවා. ලුණු සහ රම්පෙ කරපිංච එකතු කරලා මේක tempura දුව කරගන්න තියෙන්නේ. ලුණු ටික ටිකක් බැදෙනක රන්වන් පාට වගේ වෙනක මේ විදිහට බැද ගන්න ඕනේ. දැන් මම ඊකට අර අපි අනාගත්ත කහ පොල් ටික එකතු කරලා චූට්ටක් විතර ලිපේ තියලා මලව ගන්න ඕනේ පොල් ටිකත්. මං කහපොල් මැල්ලුම හදන්නේ මේ විදිහට. හරිම රසයි. මෙන්න මේ වගේ ඔක්කොම ටික එකතු කරලා හොඳට කලවම් කරලා tempura දුවත් එක්ක චූට්ටක් වෙලා පොල් ටිකත් මලව ගන්නවා.
ඉතින් අද මගේ දැන් කෑම ටික ඔක්කොම හදලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මම ඊයේ දවසේ අපේ රෑ කෑම ටික හදාගත්තේ. ඉන්දියාප්ප, කරවල හොදි, පරිප්පු, කහපොල් මැල්ලු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමට හදාගත්ත ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් අදත් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මතක් කරනවා වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් හෙටත් තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.